ඔබට සුබ දවසක් අදත් ස්වාමීන් වහන්සේගේ දර්ශනයයි ස්වාමීන් වහන්සේගේ වචනයයි ඔබට ගෙන්න හදන්නේ මාක් 3 වෙනි පරිච්ඡේදයෙන් මාක් 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය උන්වහන්සේ කන්දට නැගී තමන් වහන්සේ කැමති වූවන් තමන් ළඟට කැඳ වූසේක මේ පාඩම නායකත්වය ගැන මූලික පාඩමක් ඔබ නායකයෙක්ද නැද්ද කියලා ඔබම අඳුනා ගන්නා විදිය නායකයෙක් කියන්නේ අනිත්‍යයට ඉදිරියෙන් යන්නෙක් අනිත්‍යයට ඉදිරියෙන් යන්න පුළුවන් ලෙස මාවත දන්න කෙනෙක් අභ්‍යාසයක් තියෙන කෙනෙක් පුහුණුවක් තිබෙන කෙනෙක් එම නිසා ඔහු පුහුණු කරනු ලැබූ කෙනෙක් ඔහුටත් පුහුණු කරුවෙක් ඉන්නවා ඉතින් යේසුස් වහන්සේ තමන් වහන් උන්වහන්සේ කන්දර නැගී තමන් වහන්සේ කැමති වූවන් තමන් ළඟට කැඳවූසේක. ඉතින් ක්‍රිස්තියානි නායකත්වයේ පළවෙනි පියවර කැඳවන්නේ යේසුස් වහන්සේ. ඒ උන්වහන්සේගේ කැඳවීම උන්වහන්සේගේ කැමැත්තේ ප්‍රකාරයට සහ උන්වහන්සේට සමීපව ජීවත් වීමයි කැඳවීම. පළවෙනි දේ ස්වාමීන් වහන්සේ සමග ආශ්‍රයයකට තමයි අපිව කැඳවන්නේ. දැන් කට්ටිය එන්න පුළුවන් වැඩේට ආසා වෙලා තව කට්ටිය එන්න පුළුවන් තමන්ගේ දීමනාව ප්‍රතිභාවට තැනක් අවකාශයක් හොයාගෙන ඒ දෙකම නෙමෙයි නායකත්වය කියන්නේ නායකත්වය කියන්නේ ස්වාමින් වහන්සේ තමන් ළඟට කැඳවූසේක ඒක උන්වහන්සේ සමග සිටින පිණිස කැමැත්තෙන් උන්වහන්සේ සමග සිටීම නායකත්වයේ පළවෙනි එක එතකොට උන්වහන්සේ තවාය කැඳවුවම ඔබේ දෙවනි මූලික කාරණාව තවත් ඔබ සමනායකයන් සමග එකඟව එක්ව වැඩ කිරීම විතරක් නෙමෙයි වැඩ කිරීමට ඉස්සෙල්ලා ජීවිතය බෙදා ගැනීම. ඒකයි ස්වාමින් වහන්සේ ඔවුන්ට ඉගැන්වුවේ. ඔවුන්ගේ ජීවිතය බෙදා ගැනීම තමයි උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වුවේ. නායකත්වයේ ඉතාම වැදගත් පියවරක්. මේ කොවිඩ් කාලේ නිසා අපිට පේනවා නායක රැස්වීම කරන්න අමාරුවක් තිබෙනවා. එවිට මොකද වෙන්නේ අපි එක් එක්කෙනා අපේ හැකියාව ලෙස ප්‍රතිභාව ලෙස අපේ කැමැත්ත ලෙස දෙවන වහන්සේගේ වැඩේ කරන්න පටන් ගන්නවා. දෙවන වහන්සේගේ වැඩේ කරන්න ඉදිරිපත් වීම හොඳ දෙයක්. ඒක ආශිර්වාදලත් දෙයක්. බොහෝ දේවදරුවෝ දෙවන වහන්සේගේ වැඩේ කිරීමට කාලය ශ්‍රමය උත්සාහය වැය කරනවා. එකම දේ අපි නායකත්වය ගැන හිතනකොට තේරුම් ගන්න ඕන ඒ එකට වැඩ කරන අය ජීවිතය බෙදා ගනිමින් ක්‍රිස්තුස් වහන්සේ බෙදා ගනිමින් ක්‍රිස්තුස් වහන්සේ තුල වර්ධනය වෙමින් ක්‍රිස්තුස් වහන්සේ වාගේ වෙමින් ජීවත් ආශ්‍රයක් ජීවත් වීම Christ calls us to a life with him and with each other ක්‍රිස්තුස් වහන්සේ අපිව කැඳවන්නේ උන්වහන්සේ සමගත් එකිනෙකා සමගත් ජීවිතය බෙදා ගැනීමට ඒක නිසා උන්වහන්සේ කිව්වේ මතේ 11:28 වෙහෙස බෙන්නව බරුස්ලන්නව සියල්ලෙනි මා වෙතට එන්න මම ඔබට සාහනය දෙමි ඒක පළවෙනි පියවර මාගේ වියගහ ගන්න ඒක තමයි සේවයට කැඳවීම මාගේ බර පහසුය මාගේ වියගහ සැහැල්ලුව එතකොට ඒ ස්වාමින් වහන්සේගේ පංගුකාරකමට අපි එක වියගහකට උරෙන් උර හදින් හද අතින් අත පයෙන් පය බැඳෙන අය වෙනවා ඒ බැඳීම බෙදා ගැනීම නැතිව අපි නායකයෝ වෙන්නේ නැහැ ක්‍රමයෙන් අපි වෙන්නේ අපිට ඕන අවශ්‍යතාවය කැපී පෙනෙන විදිහට අපි වැඩ දෙවියන් වහන්සේගේ වැඩේ දඩමීමා කරගන්නවා අපේ දීමනාවයි අපේ කැපී පෙනීමයි අපේ ප්‍රශස්තිකාවයයි සඳහා මේක ගොඩක්ම වැඩි වෙනවා කොවිඩ් කාලේ එකට සෛලයක් කරන්න එකට නායක සෛලයක් කරන්න එකට නායක රැස්වීමක් කරන්න බැරි වෙන නිසා නායකයෝ වනාහි අනුගාමිකයෝ නායකයෝ වනාහි උරින් උර අනිත් අය සමග එකට ගමන් කරන අය නායකයෙක් වෙන්න බෑ එකට ගමන් කරන්න නැතිව ස්වාමීන් වහන්සේ අපිට කිව්වා යොහන් 10:17 මම මාගේ ජීවිතය ඔබලා සමග බෙදා ගන්නවා ඒක තමයි නායකත්වයට කැඳවීම අපේ නායකත්වයේ විශිෂ්ට විශේෂ ලක්ෂණය අපි මඟ පෙන්වන අය සමග අපගේ ජීවිතය බෙදා ගැනීම. ඒකට කාලය කැප වෙනවා, හෘදය කැප වෙනවා, ආශ්‍රය කැප වෙනවා. මේවා තමයි නායකත්වය වර්ධනය කරන ලක්ෂණ. එතකොට නායකත්වයට තව අවශ්‍ය දේවල් තිබෙනවා. දීමනාව අවශ්‍යයි.
එතකොට මැනේජ්මන්ට් අවශ්‍යයි. සමහරුන්ගේ නායකත්වයේ මැනේජ්මන්ට් මත පමණයි. සමහරුන්ගේ නායකත්වයේ දීමනාවට තියෙන හැකියාව මත පමණයි. දීමනාවත් වැදගත්, මැනේජ්මන්ට්ත් වැදගත්. හැබැයි නායකත්වයේ මූලික දේ පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් ඔබ යවමි. ඊළඟට ක්‍රිස්තුස් වහන්සේ වෙතට අපි වඳගසා ගන්නවා. එකිනෙකා වඳගසා ගන්නවා ක්‍රිස්තුස් වහන්සේ වෙතට. එතකොට දෙවනි තිමෝති 2:2 පාවුල් තියෙනවා කියලා මම පාවුල් ගෙන් තිමෝති ඔබ ඇසු දුටු දේ. එතකොට ඒ නායකත්වයේ තිබෙන්න ඕන ජේෂ්ඨයා සමග එවැනි කිට්ටු සම්බන්ධතාවයක්. එතකොට ජේෂ්ඨයා වෙන එක්කෙනාට තිබෙන්න ඕන අර ඔහු කරන දේ අනිත්‍යය දැකීම, ඔහු ඇසු දුටු දේ ඒ අයට තේරෙන්න ඕන, ඒ අයට ළඟින් පේන්න ඕන. තිමෝති කිය පාවුල්ට තිමෝති කියන්නේ පාවුල් තිමෝතිට කියන්නේ 2 තිමෝති 2:2 මම පාවුල්ගෙන් ඔබ ඇසුදුටු දේ බාර දෙන්න තුන්වෙනි පරම්පරාවට. ඒ තුන්වෙනි පරම්පරාව කොහොමද විශ්වාසමන්ත වූ උග අනිත්‍යයට උගන්වන්නට හැකි වූ. එතකොට මෙතන පරම්පරා හතරක් තිබෙනවා. මේන් පාවුල්, මේන් තිමෝති, මේන් විශ්වාසමන්ත වූ උගන්වන්නට හැකිවූ අය. මෙන්න හතරවෙනි පරම්පරාව. පාවුල් තිමෝතිට කියන්නේ ඔබ මගෙන් ඇසූ දුටු දේ. එපමණ කිට්ටුවෙන් නායකයා තමාගේ ජීවිතය තිමෝති සමඟ බෙදාගන්න ඕන. ඔබත් පාවුල් කෙනෙක් වෙන්න නම් ඔබගේ ජීවිතය කිට්ටුවෙන් බෙදාගන්න අවශ්‍යයි. එතකොට ඔවුන් විශ්වාසවන්ත වූ අනිත්‍යයට උගන්වන්නට හැකි වූ අනිත්‍යය තමයි හතරවෙනි පරම්පරාව. ඔහොම තමයි ස්වාමීන් වහන්සේගේ සේවය ඉදිරියට යන්නේ. ඉතින් මාක් 3:14 කියන උන්වහන්සේ තමන් සමග සිටින පිණිසත් දේශනා කරන්නට පිටත් කර අරින පිණිසත්. ඒක දෙවනු කාරණාව. යක්ෂයන් දුරු කිරීමේ බලය දරන පිණිසත් 12 දෙනෙකු නියම කළසේක අපොයින්ට් කරා. ඉතින් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා, අසයින්මන්ට් එකක් තිබෙනවා. එතකොට මේකේ තව තිබෙන දේවල් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ කැඳවීම, ක්‍රිස්තුස් වහන්සේ සමග සිටීම, එකිනෙකා සමග සිටීම, පිටත් කර යැවීම. ඒකට තමයි අපොස්තුලෝ කියන්නේ. අපොස්තුලෝ කියන්නේ විශේෂ වචනයක්. ඒ යවන්නාගේ මුළු ස්වරූපයෙන්, යවන්නාගේ මුළු අධිකාරීත්වයෙන් පිටත් කර යැවීම තමයි අපොස්තුලෝ කියන්නේ. දීමනා පදනම් කොටගත් නායකත්වයක් නෙමෙයි, මැනේජ්මන්ට් පදනම් කොටගත් නායකත්වයක් නෙමෙයි, මගේ ප්‍රකාශ වීම සඳහා අනිත් අයව උපයෝගී කරගන්නා වූ නායකත්වයක් නෙවෙයි, ඔබගේ ජීවිත බෙදා ගන්නා වූ නායකත්වයකට තමයි ස්වාමින් වහන්සේ අපව කැඳවන්නේ. එතකොට දෙවියන් වහන්සේ අපි යවන්නේ කොහටද, යවන්නේ කුමකටද, යවන්නේ කාත් සමගද, යවන්නේ කොතැනකටද, ඒ තුනම වැදගත් වෙනවා. යවන්නේ කුමකටද, ශික්ෂණයට ආත්ම දිනා ගන්න, යවන්නේ කාත් සමගද. අරේස් වහන්සේ 12 දෙනාව ඉස්සෙල්ලා උන්වහන්සේ වෙතට කැඳෙව්වා. උන්වහන්සේ වෙතට කැඳවනකොට ඒගොල්ලෝ ඉබේම එකිනෙකා වෙතටත් කැඳවනු ලැබුවා. මේක ඉතා වැදගත් දෙයක්. ස්වාමින් වහන්සේ වෙතට කැඳවනකොට එකිනෙකාගේ කැඳවීමත් බෙදා ගන්නා පිණිස තමයි මේ කැඳවීම. තනිවම සේවය කරිය නොහැකිය අනිත් අයව මගේ උමනාට පාවිච්චි කරන එක ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වය නෙවෙයි. ඉතින් මෙහෙම තමයි ක්‍රිස්තියානි නායකත්වයේ වර්ධනය වී යුත්තේ. මට හිතුණා මේ පණිවිඩය වැදගත් කියලා. මොකද මේ කොවිඩ් කාලේ මේකට ගොඩක් අවහිරකම් එන නිසා අපිට සහභාගී වෙන්න, මුහුණට මුහුණ හම්බ වෙන්න අමාරු වෙන කාලෙක එන්න එන්න තම තමුන් තමුන්ගේ කොටස විතරක් කරලා ගෙවල් වලට යෑම සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට අර ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වයට අවශ්‍ය ආශ්‍රය අපෙන් නැති වෙනවා. එතකොට දිව්‍ය ක්වලිටි එක ගුණාංගය එන්න එන්න අඩු වෙනවා ස්වභාවයෙන්. මේ ගැන අපි ප්‍රේසම් වෙන අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අද රෑ 8ට අපේ නිමේෂයේ වැඩසටහන සමග සහභාගී වෙන්න. ඒකට අපි දැන් ලින්ක් එක එවනවා තව ටිකකින්. ඒක යාළුවෝ එක්ක බෙදා ගන්න, විශේෂයෙන්ම ක්‍රිස්තු වහන්සේ දන්නේ නැති යාළුවෝ එක්ක බෙදා ගන්න. ස්තුතියි. මට ලින්ක් එකක් එවනාද ඒකට? නිමේෂයේ